තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. අපි වෙනදා වගේම අදත් ඒ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හූස්ටන් බෞද්ධ විහාරස්ථානයේ මූලිකත්වයෙන් පවත්වන පසු දිනක භාවනා වැඩසටහනේ තුන්වෙනි දිනේ අවසාන දේශනාවයි. දැන් අපි මීට පෙර පැහැදිලි කරගෙන ආවා මේ සක්මන් භාවනාව කරගෙන යනකොට භාවනාවට අවශ්‍ය උපදේශ බොහොම සරලයි. ඒ උපදේශ මුලින්ම දීලා තියෙනවා. භාවනාව වඩාගෙන යනකොට දියුණු කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරය පැහැදිලි කරලා දෙනවා කියලා මම මුලින් පැහැදිලි කරා. ඒ සඳහා මුලින්ම මේ පින්වතුන් දැනගත යුතුයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගවල අන්තර්ගතයන්. ඒ පිළිබඳව දැනුවත් කිරීම පසුගිය දේශනාවලදී සිදු කරන්න තිබුණා. දැන් ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුල අන්තර්ගත කුසලය, අකුසලය, සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් ටික මේ වෙනුවට පැහැදිලි වෙලා ඇති. ඊළඟට පසුගිය දේශනාවලක පැහැදිලි කරලා දුන්නා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා කියන්නේ, අංගයක් වැඩෙනවා කියන්නේ මේ බුදුහාමුදුරුවන්ට නිවන් දකින්න සුදුසු තත්ත්වයකට ඒ අංගයේ ගුණාංග සංවර්ධනය වීම. උදාහරණයක් විදිහට දැන් වාචා කියන අංගය නිවන් දකින්න සුදුසු තත්ත්වේ එනකොට සම්මා වාචා වෙනවා. ඒ වචන එතකොට හැම වෙලෙම කුසල් පාක්ෂික වචනයක් වෙන්න වෙනවා. එතකොට නිවන් දකින්න සුදුසු තත්ත්වයට කම්මන්ත ආජීව ශාරීරික ක්‍රියා පවත්වනකොට සම්මා කම්මන්ත සම්මා ආජීව වගේ වෙනවා. ඒක වෙන්න ඕනේ. දැන් ඊළඟට අපි පැහැදිලි කරලා දුන්නා මේ පින්වතුන්ට මේ වගේ වෙලාවෙත් දැන් මේ බණහන කොට බුදුහාමුදුරුවෝ දේශනා කරන ආකාරයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩිලා තියෙනවා මේ බණහන කොට. ඒ වැඩිච්ච අංග තුන තමයි වාචා, කම්මන්ත, ආජීව. නමුත් ඉතිරි අංග වැඩිලා නැහැ. මොකද බණහාල වැඩෙන්න විදිහක් නැහැ ඉතිරි අංග. දැන් ඉතිරි අංග වැඩෙන්න නම් ඉතිරි එකාංගයක් හරි වැඩෙන්න නම් දැන් අකුසලය දැනට මේ පින්වතුන්ගේ අහෙන් එන අරමුණක වෙන්න පුළුවන්, කණෙන් එන අරමුණක වෙන්න පුළුවන්, නාසයෙන් එන අරමුණක වෙන්න පුළුවන්. ඒකනේ ඒකේ අරමුණක් තුලනේ මේ අංග ටික තී මම පැහැදිලි කරා මුනි. ඒ අරමුණු මොන ඉන්ද්‍රියෙන් අරමුණක් ආවත් දැන් ඒ අරමුණෙන් බිහි කරන වාචා, කම්මන්ත, ආජීව කියන ඒවා සම්මා ගුණේ යුක්තයි. නිවන් දකින්න සුදුත්වත්තේ තියෙනවා තම තමන්ගේ හැම දිනාටම. හැබැයි අනික් අංග එහෙම නෑ කියලා පිළිගත්තොත් තමන්ට ඉස්සරහක් තියනවා, දිනු වෙන්න පුළුවන්. නෑ මල් ළඟ තියෙන එකක් ඒවා දිට්ඨිය සම්මා දිට්ඨියයි කියලා විශ්වාස කරන කෙනා සදා අනාථ වෙනවා ධර්මයේ. ඇයි? එයා එතකොට දැනටත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි කෙනෙක් වෙනවා. ඒත් වැඩි නැති තැනක තමන්ගේ විශ්වාසය බොරුවක් නම් එතන සත්‍යයෙන් සත්‍යයට යන්න බෑ, අසත්‍යයෙන් අසත්‍යයට යනවා, මුලාවෙන් මුලාවට යනවා. එවනා විශ්වාස කරන්න මල් ළඟ මේ වෙලාවේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩිලා තියෙනවා. මේක වැරද්දක් නෑ, ධර්මානුකූල වැරද්දක් නෑ. ඉතින් එහෙමනම් අනික් අංග වැඩිලා නෑ. එහෙම නියතමානීව පිළිගන්න පුළුවන් තරමට ඉස්සරහට දියුණු වෙන්න ලේසි. ඒක බැරි නම් පිරිහෙන්න ලේසි. දිනුවෙන්න ලේසි නෑ, පිරිහෙන්න ලේසි. ධර්මයෙන් පිරිහෙන සංසාරයෙන් පිරිහෙන්නේ නැතුව ඇති. සංසාරයේ කියන එක වෙනම එකක්. ධර්මයේ ඉස්සරහට යෑමෙන් පිරිහෙන, ශ්‍රාවකකමෙන් පිරිහෙන.
දැන් අපි බලමු මෙතනින් එහාට. ඒ කියන්නේ කවුරුහරි පුජ්‍යලයක් ඉන්නවා, ශ්‍රාවකයෙක් ඉන්නවා, බුදුහාමුදුරුව පෙන්වන ආකාරයට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩිච්ච අය. ඒ කියන්නේ අමුතු පුජ්‍යලයන් නෙමෙයි මේ පින්වතුනුත් මේ මට්ටමේ දැන් ඉන්නවා. මේ පින්වතුන් විතරක් නෙමෙයි මේ ඕන මිනිස්සේ පංචිල් ආරක්ෂාව වෙන කියන්නේ කායික අකුසල් වාචික අකුසල් නැති විට, ඒ කියන්නේ සබ්බපාපස්ස අකරණං ගුණේ තියෙන විට මේ ගුණේමයි ඉන්නේ. ඔක පන්සලේදී වෙන්නත් පුළුවන්, මහපාරේ වෙන්නත් පුළුවන්, කාර්යාලේ වෙන්නත් පුළුවන් මිනිස්සෙකුට. මේක බෞද්ධයෙක්ම විය යුතු කියන එකක් නෑ. මේ අංග තුන මේ සම්මා ගුණයට එන්න ඕන ආගමක වෙන්න පුළුවන්, ආගමක් නැතුව වෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රඥාදීන ඊගාව ටිකයි. ඊගාව ටික සම්පූර්ණ කරගන්නේ කොච්චර ලේසි නෑ මිනිස්සුන්ට. ඒක තමයි පැරලිලි සාගත දෙය. දැන් ඊගාව අංගයක් එකක් හරි දැන් වායාමයේ කියන පහළ තියෙන අංග ටික අර කුසල් අකුසල් වලින් තොර වෙච්ච අංග තුනක් තියෙනවා කිව්වා මං. ආර්ය අෂ්ටාංග මාර්ගය ඒවා තමයි වායාම, සති, සමාධි. ඒක කුසල් පාක්ෂික වෙනවා විතක, අකුසල් පාක්ෂික වෙනවා විතක, දෙකටම පොදුයි. ඒ කියන්නේ එක පරිවර්තනය වෙනවා. නමුත් දස අකුසලෙන් එක අංගයක්වත් ඔය වායාම, සති, සමාධි කියන අංග වල අන්තර්ගත නැහැ. දස කුසලෙන් එක අංගයක්වත් අන්තර්ගතත් නැහැ. ඉහළ අංග එහෙම නෙමෙයි. ditthi sankappa vacha kammanta ajiva කියන අංග පහම නෙමෙයි. අර දස අකුසලය හා දස කුසලයේ යම්කිසි ප්‍රමාණයක්, ඒවට ආවේනික ප්‍රමාණයක් අන්තර්ගත වෙලා හැදිච්ච අංගයි. උදාහරණයක් ditthiය එක අකුසලයකින් හැදිලා තියෙනවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම ditthiය එක කුසලයකින් හැදිලා තියෙනවා. ඒක තමයි කම්මත්තගත සම්මාදිට්ඨිය. සංකප්ප අකුසල් දෙකකින් හැදිලා තියෙනවා. ඒවා තමයි අභිජ්ජා, ව්‍යාපාද. ඒ වගේම සංකප්ප කුසල් දෙකකින්ුත් හැදෙන්න පුළුවන්. ඒවා තමයි අනභිජ්ජා, අව්‍යාපාද. වාචා කියන එක අකුසල් හතරකින් හැදෙන්න පුළුවන්. ඒවා තමයි මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. එතකොට ඒකේ කුසල් පාක්ෂිකව පිසුනා මේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන ඒවා භාවිතයක් නැති විට තියෙන කුසල් පාක්ෂික වචන. ඉතින් ඔන්න ඔය විදිහටයි මේ ඉහළාංග හැදිලා තියෙන්නේ. පහළාංග ගැන එහෙම එකක් නැහැ. කුසල් පාක්ෂික ඒවත් නැහැ, අකුසල් පාක්ෂික ඒවත් නැහැ. ඉහ දිට්ඨිය කුසල් පාක්ෂික වෙනකොට උත්සාහයක් ඉබේම කුසල් පාක්ෂික වෙනවා. සංකල්පනා කුසල් පාක්ෂික වෙනකොට වායාමයේ සතිපත්ත, සතිය, සමාධිය කුසල් පාක්ෂික වෙනවා. ඒ වගේම ධිට්ඨිය අකුසල් පාක්ෂික වෙනකොට ඉබේම වායාම, සති, සමාධි අකුසල් පාක්ෂික වෙනවා. මෙහෙම පරිවර්තනයක් තියෙනවා. දැන් අපි ඊගාට බලන්න ඕනේ, තේරුම් ගන්න. දැන් මේ වෙලාවේ මම කියවන්නේ මේ බණහන අයගේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙන් හැදෙන මේ අංගාට අධ්‍යත්තක්, කණෙන් හැදෙන අංගාට ගත්තක්, දිවෙන් ඕනම මේ උපති ඉන්ද්‍රිය හයෙන් ඕනම ඉන්ද්‍රියකින් එන අරමුණක මේ අංගාටේ වාචා, කම්මන්ත, ආජීව සම්මාගුණයට පත් වෙලා මෙදිකී අංග තුනක් විදිහට තියෙනවා. ඒ කියන්නේ ඒ වාචා, කම්මන්ත, ආජීව කියන අංගවල අකුසලයේ දැන් නැහැ. අර පාපයේ කිය පාපගණයේ අකුසලයේ නැහැ. දැන් අකුසලයේ ඉතුරු වෙලා තියෙන්නේ කොහෙද? මං කිව්වා අකුසලයේ හෝ කුසලයේ වායාම, සති, සමාධි කියන අවසාන අංගවල නැහැ. එහෙනම් ඉහළ අංගවලයි අකුසල් හෝ කුසල් අන්තර්ගත. දැන් එහෙමනම් සංකල්පනා වල අකුසල් දෙකක් තියෙනවා. ඒක තමයි අභිජ්ජා, ව්‍යාපාද. ditthi අකුසලයක් ගොඩනගෙන්න පුළුවන් මේ වෙලාවේ වුණත්. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය.
එතකොට දැන් අපි සංකල්පනාවල අකුසල් දෙකවන අභිජ්ජා ව්‍යාපාද කියන අකුසල් දෙක ඉවත් කරන්න මේ අංගවලින් මොකද්ද වෙනස් කරන්න ඕනේ? ගෙලිගාඩ බලන්න ඕනේ. මේ අංගවල දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ වඩන්න කියලානේ. වඩනවා කියන්නේ සකස් කිරීමක් මෙතන වෙන්නේ. දැන් වාචා කම්මන්ත ආජීව සකස් කරාට තවදුරටත් මොකවා වෙන්නේ නැහැ. ඔය ඕක දිගට මෙයයි. ආරස්තංග මාර්ගයේ අංග තුනක් වැඩි කී කෙනෙක් විදියට ඔහෙ යනවා. එහෙනම් වාචා කම්මන්ත ආජීවෝලින් බෑ මේ වැඩේ කරන්න දැන්. දැන් ඉදිරියේදී ඔය සංකල්පනාවල තියෙන අභිජ්ජා ව්‍යාපාද දෙක අහක් කරන්න මූලිකව තමන් විසින් උත්සාහයේ අන්තර්ගත අංගයේ තියෙන්නේ හයවෙනි අංගයනේ වායාමයේ උත්සාහය කියන්නේ. ඔන්නේ හයවෙනි අංගය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ උත්සාහය නැත්නම් වායාමයේ නැත්නම් සිහි කල්පනා වෙන්න පුළා තමන්ගේ උත්සාහයේ දැන් තියෙන්නේ වචනයෙන් වෙන අකුසලයේ ඉවත් කරන උත්සාහයක් පමණයි. ඒ වගේම කම්මන්ත ආජීව තුල අන්තර්ගත අකුසලයක් අහක් කරන උත්සාහය පමණයි දැන් තියෙන්නේ. කොච්චර බණ ඇහුවත් බණ අහන්න උත්සාහය ඇති. ඒ ඇහුවට ඒ උත්සාහයෙන් කරන කෘත්‍යය මොකක්ද? ආරෂ්ඨාංග මාර්ගයට අංගවලට වාචා කම්මන්තා ජීව සම්මා ගුණේ පවත්වාන එක විතරමයි. ඔය බණහන උත්සාහය තුල කවදාවත් ගොඩනැගෙන්නේ නැහැ. සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද යටපත් කිරීමේ උත්සාහයක් ඔතන කාගේවත් නැහැ. ඔක වැඩි කරගන්න උත්සාහයක් තමයි දැන් නම් තියෙන්නේ. අර අහන ප්‍රශ්න වලින්ම තේරෙනවා කට්ටිය. අද හවසත් අහයි. මොකක්ද ඒ උත්සාහය? සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද වැඩි කර ගැනීමේ උත්සාහය. එතකොට දැන් ඒ උත්සාහය දැන් තියෙන හින්දා අපිට අහිමි වෙනවා සම්මා වායාම. ඒ කියන්නේ වැඩි කියංගයක් නෙමෙයි ආරියෂ්ඨාංග මාර්ගයේ මේ පින්වතුන්ට මේ වෙලාවේ වායාමයේ හත්වෙනි අංගයත් වැඩි එකක් නෙමෙයි. අටවෙනි අංගයත් වැඩි එකක් නෙමෙයි. අනික අපිට මේකේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ධිට්ඨිය වෙනස් කරන්න බෑ අපිට ඕන විදිහට. සංකල්පනා වෙනස් කරන්න බෑ අපිට ඕන විදිහට. අර අවබෝධ කරන අංග ටික වෙනස් කරන්න බෑ කාටවත්. ඒ කියන්නේ අවබෝධ කරගන්න කියන්නේ හැම වෙලේම පුජ්‍යලයාට තමන්ට ඒ කියන්නේ සංසාරගත සත්ව ස්වરૂපයට පුළුවන් වෙන්නේ මේ අංග වලින් වෙනස් කරන්න අන්තිම අංග තුන විතරයි. වෙනස් කරන්න පුළුවන් අංග ටික තමයි ඔය සමාධි කියලා තියෙන්නේ. සමාධි කියන්නේ වඩන්න පුළුවන්. වඩන්න පුළුවන් කියන්නේ එක අතකින් අපිට වර්ධනය කරන්න පුළුවන්, සංවර්ධනය කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම අර වාචා කම්මන්තා ජීවවල தત્වේ දැන් ඊට වැඩිය වෙනස්. ඒවා රකින්න පුළුවන්. භාවිතා නොකර ඉන්න පුළුවන්. එහෙනම් අය පාපගණේ අකුසල් ටික අපි රැකලා තමයි දුරු කරගෙන ඉන්නේ. දැන් බලන්න ඕක තව ටිකක් තේරෙන්න මම වෙනස් විදිහකට කියනවා. දැන් දුස්සීලයක් ඉන්නවා. දුස්සීලය කියන්නේ සත්තු මරණ මිනිහෙක් ඉන්නවා. එතකොට කම්මන්ත කියන කොටස එයාගේ කවදාවත් සම්මා ගුණයකට ඉන්නේ නැහැ. ඒ කියන්නේ වැඩිලා නැහැ. හැමදාම බොරු කියන හරි ගේලම් කියන පුරුදු වෙච්ච මිනිහෙක් ඉන්නවා. එතකොට එයාගේ වාචා කියන එක වැඩිලා නැහැ. හැබැයි එයා මිනිහෙක් ඉඳලා උප්පත්ති මිනිහෙකුට හැකියාව තියෙනවා ඔය වාචා කම්මන්තා ජීව රකින්න. හැබැයි රකින්න වාචා රකින්න දැන් බොරු කියන්නේ නැතුව ඉන්න, කේලම් කියන්නේ නැතුව ඉන්න, පරුස වචන කියන්නේ නැතුව ඉන්න, ඒ වගේම පිස් වචන කියන්නේ නැතුව ඉන්න.
සතුන් මරණ මනුස්සේ සතුන් නොමරයින්ද හොරකම් කරන මනුස්සේ හොරකම් නොකරයින්ද ඒ වගේම කාමයේ වර්ධව හැසිරෙන මනුස්සේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව ඉන්න උදව් වෙනවා නම් උදව් වෙන්නේ මොකද්ද යාගේ එයාට කරන්න තියෙන්නේ මොකද්ද වෙනස් කරන්න තියෙන්නේ මොකද්ද වෙනස් කරන්න පුළුවන් එයාට අර වඩන ධර්ම විතරයි මොනවද ඒ වායාම සති සමාධි එතකොට ඔය කියන වචනින් වෙන අකුසල් ටික එකක් හෝ කීපයක් කය වාචා කම්මන්තා ජීව වල කයෙන් වෙන අකුසල් ටික එකක් හෝ කීපයක් අකුසල් තුනේ ඕක සිදුවෙන ඕනම කෙනෙකුට ධර්මයේ හඳුන්වන නාමයේ දුස්සීලය දුස්සීලයි සිල්වත් නැහැ කියන්නේ කායික අකුසල් එකක් හෝ දිගින් දිගටම පවත්වාගෙන යන වාචික අකුසල් පවත්වාගෙන යන මනුස්සයට ධර්මයේ කියනවා දුස්සීලය එතකොට මේ දුස්සීලකම කියන එක තමන් ළඟත් තියෙන්න පුළුවන් මේක තමන් මේ සිල් ගත්තත් සුදුරෙද්දක් පෙරෝගන අටසිල් සමාදන් වුණත් ඔය කියන ඒවා වෙනවා නම් එතෙන්දී එයා දුස්සීලේ ඒක රෙද්දෙන් සිල් පෙන්වන්න බෑ මේ වාචා කම්මන්තා ජීව අනුව තමයි දුස්සීලයේද සීල්වන්තයේද කියලා තීන්දුව වෙන්නේ. දැන් බලමු අපි එවැනි මිනිස්සෙක් හිටියා බුදුහාමුදුරන්ට ගැටලුවක් නැහැ. ඕන තරම් දුස්සීලිය රහත් වෙලා තියෙනවා. හැබැයි දුස්සීලකමේ ඉඳලා රහත් වෙලා නැහැ. දුස්සීලකම අත්හැරලා රහත් වෙලා තියෙනවා. දුස්සීලිය එදා ඕන තරම් සෝවන් වෙලා තියෙනවා. හැබැයි කවදාවත් සෝවාන් වෙලා දුස්සීලයේ කියලා දුස්සීලකම තියාගෙන තවදුරටත් සෝවාන් වෙලා නැහැ. ඔය තමන්ගේ පිළක් අයගේ වාසියට ගන්නවා දැන් දුස්සීලකමක් විදිහට සලකනවා ධර්මයේ පස්පව් වලින් එකක් හරි කරනවා නම් මත්පැන් පානය කරනවා නම් ඒකත් දුස්සීලකම. මොකද ඒක හරහා මේ අකුසල් ටික ඉතා වේගෙන් සංවර්ධනය වෙනවා. දිට්ටි වෙනස් කරනවා බිව්වම මත්තුනේ වෙනවා කියන්නේ දිට්ටිය මනුස්ස දිට්ටිය නෙමෙයි මත් වෙච්ච මනුස්සයාට හුඟක් වෙලාවට ඇති වෙන්නේ ඔය සතර ආපාය සතෙක්ගේ දිට්ටිය. ඒක ඉතින් Tamanට තේරෙනවා ඇති නමුත් මත්තු වෙලා හැම ඉන්නවනම් නැත්නම් ගෙදර මනුස්සේ මත් වෙලා ඉන්නවනම් ඕන තරම් ඔය පාටි වලින් මත් වෙච්ච මිනිස්සු දකින්නවනම් දැන් ඉන්නේ මත් වෙන්න කලින් මනුස්ස විදිහට සිතුම් පැතුම් කියන්නේ සංකල්පනා. සංකල්පනා බිහි කරන්නේ මොකද කියන දික්තියෙන්. වෙරි වෙන්න මොකද වෙන්නේ? අර වෙරි වල තියෙනව නේද පදම, බලු පදම, හරක් පදම, කබර පදම. ඒ කියන්නේ එතකොට එයාගේ සංකල්පනා බල්ලෙක්ගේ වගේ. හරකෙක්ගේ වගේ. වෙනත් හිරිසනෙක්ගේ වගේ. ප්‍රේතයෙක්ගේ වගේ. එකනේ මනස් තලේ මාරු කරනවා මත් වෙනකොට. නේ මිනිස්සෙක් විදිහට හිතන්නේ හැම මේ වෙරි හිඳුනම ආය මනුස්ස මනස. ආය වෙරි වෙනකොට තිරිසම් මනස. දැන් ඒ එහෙම ආය තමයි සතිපට්ඨානෙ වඩන්න පෙර කලකට මහන්සි වෙන්නේ. බිය වෙරි වුණාම තමයි හොඳට තේරෙන්නේ. ඔය ඉගෙන ගන්න හැම ලේසි පෙළක් අයට වෙරි වුණාම. ඒ මොකද ඒ? මනස සතර අපායේ සත්වයේදී මනසට ආහා සමාන වෙනවා. වෙරි වෙච්ච කාලේ. ඒකින්දයි අර වෙරි වුණාට පස්සේ සම්පප්පලාපේ වැඩි වෙනවා. ඒ කියන්නේ කරන කායික ක්‍රියා හා වාචික ක්‍රියා දැන් වෙනත් සතෙක්ගේ ක්‍රියාව වෙනවා. ඇයි සිතුම් පැතුම් වෙනස් වෙනවා. සංකල්පනා වෙනස් වෙනවා. සංකල්පනා වෙනස් වෙන්නේ දික්කිය වෙනස් වෙනවා. එන වෙරි වෙලා ඉන්න හැමතැනම තමන් උප්පත්තියෙන් බෞද්ධයෙක් වුණාට වෙරි වෙලා හැදෙන දික්කිය මිත්‍යා දෘෂ්ටියක්මයි. ඒ හින්දා වෙරි වෙලා මැරෙන්න යන්න එපා. මැරෙන්නේ මිත්‍යා දෘෂ්ටිය.
ඒක හොඳට මතක තියාගන්න. බුදුහාමරෝ මේක පෙන්නලා තියෙනවා. දිට්ඨිගත අකුසලයක් මේ මත් වීම. කායික අකුසලයක් නෙමෙයි, වාචික අකුසලයකුත් නෙමෙයි සුරාමේරිය කියන්නේ. කෙලින්ම දිට්ඨිය වෙනස් කරන්න. දිට්ඨිය වෙනස් කරන හින්දා සංකල්පනා වෙනස් වෙනවා. සංකල්පනා වෙනස් වෙන හින්දා තමයි වෙරුවෙච්ච මිනිස්සගේ කතා බහ වෙනස් වෙන්නේ. සංකල්පනා වෙනස් වෙන හින්දා තමයි වෙරිවිච්ච මිනිස්යාගේ ක්‍රියාකලාප බලු වෙන්නේ. ඒ කියන්නේ තිරිසන් ස්වરૂපයට එන්නේ. ඒතකොට තිරිසන් සංකල්පනා විහි වෙන්නේ තිරිසන් දිට්ඨියක්. එහෙනම් මිත්‍යා දෘෂ්ටි අන්තයට යනවා මෙතන. ඒක මතක් කරලා දෙන්න ඕනේ. නැත්නම් මෙතන බෑ මොකක් කරගන්න ඉස්සරහට. ඔයගොල්ලෝ සක්මනත් කරලා වෙරිත් වෙන කට්ටිය හිටියොත් උන්ලට භාවනාවෙන් හම්බෙන එකයි අර කරන බොරුවයි දෙකම එක අහුවෙලා අමුතු දෙයක් හැදෙයි. තිරිසංකම තව වැඩි වෙයි. ඒක හින්දා මෙතන පරිස්සම් වෙන්න ඕනේ එක දෙයකින්. අනික අකුසල නම් බේර ගන්න පුළුවන්, රකින්න පුළුවන්. මේක බෑ. වෙරුවෙක් හැටිය බෑ. ඒ දිත්‍ති මාරු වෙන. මනස්තලේ මාරු වෙනවා එතකොට. ලොකුම හානිදායක අකුසලයේ වෙන්නේ ඒකයි. ඒ වුණාට බෞද්ධයද සලකන අකුසලයක් විදියට නරකක් විදියට සලකන්නේ නැත්තේ මොනවද? ඕකමයි. ඒ හින්දා පෙලක් අය වයින් දීලා වෙරි වෙනවා. ඒකත් එකයි. ඔය භාවනාව එක්ක ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා භාවනා කරන කාලේ ඔය වගේ දේවල් වෙන්න බෑ. වුණොත් මේ தත්ත්වයේ ඉගෙන ගන්න තමන්ගේ මතවාද මෙතෙන්ට අදාළ නැහැ. තමන්ගේ තර්ක මේ ඒ තමන් ඉගෙනගත්ත දෙයකින් හදාගත්තේ ඒවා ආචාර ධර්ම හෝ ඒ මොනවා හරි අධ්‍යාත්මික පුහුණුවකින් ලබාගත්තේ ඒවා නෙවෙයි. ඒවා නිකන් භෞතික වාදයෙන් හදාගත්තේ. දැන් ඒ ටිකත් මම මතක් කරා. දැන් මට ඕනේ මෙන්න එකයි කියලා දෙන්න. යම්කිසි විදිහක දුස්සීලයක් ඉන්න. ඒ කියන්නේ වාචා කම්මන්ත ආජීවවල තව දුරට අකුසල් කරමින් ජීවත් වෙන මිනිස්සෙක් කියන එකයි දුස්සීලිය කියන්නේ. ඒක වෙරි වුණත් දුස්සීලකම එහෙම නිකම් වෙනවා. අර ටික හොඳ වුණා. එතන වෙන්නේ ඒ වාචා කම්මන්ත ආජීව දැන් තිරිසනේ බොරු කියන්නේ නැහැ නේ, කතා කරන්න බෑනේ තිරිසනෙකුට. නමුත් තිරිසන් මනසේ තියෙන දිට්ඨිය හැම වෙලෙම අන්තර්ගත වෙන්නේ බහුතරයට. දැන් අපේ නම් මනුස්සයෙකුට දිට්ඨිය කම්මස්ස කතා සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි කියන එකට දෝලණය වෙනවා කොච්චර හරි. ඒ කියන්නේ වෙනස් වෙනවා. ඒක හින්දා කුසල් පාක්ෂික වෙන්නත් පුළුවන්, අපිට ඕනම වෙලාවක අකුසල් පාක්ෂික වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕනම නරක මිනිහෙක්ගේ හොඳක් තියෙනවා. දැන් සතර අපාය සත්තුන්ට ඔය විදිහට අපිට තරම් මාරු වෙන්න බෑ ඕකේ. ඒගොල්ලන්ගේ ඇදිලා යන බරගතිය තියෙන්නේ අකුසල් පාක්ෂිය. දිට්ඨි හැදෙන්නේ මිත්‍යා දෘෂ්ටිය හරහායි. කම්මසගත සම්මා දිට්ඨියේ අරහා තිරිසන් සතෙකුට වුණත් සංකල්පනා තිතුම් පැතුම් පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. දැන් ඒ தත්ත්වයට තමයි අපි අර වෙරි වුණාම යන්නේ. ඒකයි කියන්නේ එතන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒක නැත්නම් අපිට සාමාන්‍ය දෙයක් විදිහට මේක මානව හිමිකමක් විදිහට භාවිත කරන්න බෑ. මොකද මේ ධර්මයේ කියන්නේ මානව හිමිකම් රැක ගන්න කරන එකක් නෙවෙයි. ඊට වැඩිය වෙනස්. සීල සමාධි ප්‍රඥා වැඩුවම වෙන්නේ මානව හිමිකම් ආරක්ෂා වෙනව නෙවෙයි. මනුස්සකම ඉක්මවන. ඒක හින්දා මෙතන ධර්මානුකූලව හිතන්න මතන්න ඒ ගැන ඒ විදිහට කල්පනා කරන්න හුරු වෙන්න වෙනවා. දැන් අර දුස්සීලයක ඉඳලා ඒ දුස්සීලයට ඕනේ ඔය දැන් අපි මේ දුස්සීලයා සතුන් මරනවා. කායික අකුසලයේ කරනවා. එයා ඒක නොකර ඉඳ මේ අංග අටෙන් මොන අංගියද වෙනස් කරන්න ඕනේ? 6 වෙනි අංගයේ උත්සාහයයි වායාමයයි. වායාමයේ දුස්සීලකමට යදපු වායාමයේ යාට පුළුවන් මනුෂ්‍යකින්දා දැනුවත් වෙලා
අතහරින්න උත්සාහය වෙනස් කරන්න සතුන් මැරීමට ගත්තේ උත්සාහය සතුන්ට අභේදානිය දෙන්න උත්සාහයක් බවට මිනිස්සුන්ට හැරෙයි. දැන් බොරු කියන්න පුරුදු වෙච්ච මේ දුස්සීලයට දුස්සීල මිනිස්සයාට තමන්ගේම උත්සාහය අරගෙන උත්සාහය වෙනස් කරලා මේ අංගයේ මේ ආරස්තංග මාර්ගයේ තියෙන අංගෝලින් 6 වෙනි අංගයේ උත්සාහය වෙනස් කරලා බොරු කියන්නේ නැති කෙනෙක් බවට පත්තු නැහැකි ඕනම මොහොතක මිනිස්යාගේ ගුණයක් මේක. මේක ඔය හැමෝටම තියෙන. ඔයගොල්ලන්ගේ හැමෝගෙම ඔය තියෙන මොනවා හරි දුස්සීලකමක් තියෙනවා නම් තමන්ටම පුළුවන් අනුන්ගෙන් නිකන් පෙරක දෝරුව අදහස් ඕනේ නැහැ. තමන්ගේ උත්සාහය වෙනස් කරලා ඒ දුස්සීලකම හක් කරගන්න පුළුවන්. අන්නේ ඒව මානව හිමිකම්. හැබැයි තිරිසනෙකුට කවදාවත් උත්සාහය වෙනස් කරන්න බෑ. දැන් නිකන් බලන්න. දැන් සිංහයෙක් කොටියෙක් වගේ සත්තු මරාගෙන මස් කන සතෙක් ගත්තොත් දැන් සතුන් මැරීම කියන එක අනික සතුන් මරනවා කියන එක එයාගේ එතකොට හැම වෙලෙම තියෙන එක. සතුන් මැරීම මොන දිට්ඨියකින්ද බිහි වෙන්නේ? මිත්‍යා දෘෂ්ටියෙන්නේ. එතකොට සතුන් මරන සංකල්පනා සිංහයටත් තියෙනවානේ. සතෙක් දැක්කම ඒ සංකල්පනා පහළ වෙනවා. අපිට තරම් ඔය දැන් අභිධර්මයෙන් මතක් වෙන්නේ නැතුව ඇති සිංහයට. ටියුෂන් ගියේ. ඒව මතක් වෙන්නේ නැහැ. නමුත් සතෙක් දැක්කම ඌ මුවෙද්ද ඌ ගෝණෙද්ද ඒව නම් තේරෙනවා ඇති. උගේ ඌට ආවේනික ක්‍රමයකට සංකල්පනා ඇති වෙනවා ඇති. දැන් මෙහෙම දුවන්න ඕනේ, මෙහෙම පනින්න ඕනේ, මෙතෙන්දි බෙල්ලට පනින්න ඕනේ, මෙන්න මේ විදිහට අල්ල ගන්න ඕනේ. ඔය සංකල්පනා හරහා ආවේ නැත්නම් කායිකව ක්‍රියාත්මක වෙන්න බෑනේ. මොකද රොබෝ කෙනෙක් නෙවෙයිනේ, රතෙක් නේ. එතකොට එහෙම එයාටත් තියෙනවා එහෙම සංකල්ප. නැහැ එයාගේ උත්සාහය දැන් සත්තු මරන්නේ නැතුව වෙනස් වුණොත් මොකද වෙන්නේ? ජීවත් වෙන්න බෑ. ඒක නිසා කවදාවත් තිරහන සත්තුකට එහෙම වෙන්නේ නැහැ. නෑ මිනිස්සුෙකුට එහෙම නෑ. තමන්ගේ උත්සාහය මාරු කිරීම තුළ තමන්ගේ දුස්සීලකමෙන් අහක් වෙන්න පුළුවන්. එහෙනම් දුස්සීලකම තියෙන මිනිස්සයා දුස්සීලකමෙන් සිල්වත් යමකට, ඒ කියන්නේ දුස්සීලකම කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා කම්මන්තා ජීව වැඩිච්චි නැති කෙනා කියන එකයි. එතකොට වාචා කම්මන්තා ජීව වැඩිච්චි නැති ශ්‍රාවකයෙක් ඉන්නවද? එයා ඉස්සෙල්ලම හදා ගන්න ඕනේ මේ නිවන් දකින්න යන්න ඕන නම් ඉස්සෙල්ලම හදා ගන්න ඕනේ උත්සාහය. වායාම සති සමාධි වෙනස් කරන්න පුළුවන් අංග තුන, වඩන්න පුළුවන් අංග තුන කියන එකට. වඩන්න පුළුවන් අංග තුනින් වෙනස් කරන්න ඕනේ අර දුස්සීල කමට ගත්තේ උත්සාහය මාරු වෙන්න ඕනේ සිල්වත් චම වරඳා පවතින උත්සාහයක් බවට. මේ උත්සාහය මාරු වුණා වෙන වාසිය තමයි එතකොට සිහි කල්පනාව මාරු වෙනා ඉබේම. මේ උත්සාහය යටතේ වායාම යටතේ තමයි සති සමාධි වැඩ කරන්නේ. ඒක නිකන් කෝච්චි පෙට්ටි වගේ අරයා පස්සේ යනවා. එන එකයි මාරු කරන්න ඕනේ. දැන් මම මේ කියා දුන්නේ එහෙනම් දුස්සීල මිනිසයාට, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකාංගයක්වත් වාචා කම්මන්ත ආජීවවත් වැඩිච්චි නැති මිනිසයාට පළමුව මොකද්ද බුදුහාමුදුරුවෝ දෙන උපදෙස? පළමුව දෙන්නේ උත්සාහය වෙනස් කරන්න, වායාමයේ වෙනස් කරන්න, වඩා ගන්න. දුස්සීලකම ඉවත් වෙන්න. ඔබ සියලු බුදුරයන් වහන්සේලා ඔන්න ඔය උපදේශ තමයි දුන්නේ පළවෙනි. සබ්බ පාපස්ස අකරණං වෙන්න. දැන් දුස්සීල මිනිස්සයා තමයි සබ්බ පාපස්ස අකරණං ගුණේ ගන්නෙ. ඒ කියන්නේ පව් කරන මිනිස්සයා ඉස්සෙල්ලා නිවන් දකින්න ඕන නම් කායික අකුසල් හා වාචික අකුසල්නේ පව් කිව්වේ. එතකොට ඒවා දුරු කරන්නත් ඕනේ වායාම සති සමාධි. අවසාන අංග තුන. දැන් සබ්බපාපස්සා කරණං කියන ගාථාවේ දෙවෙනි පියවර මොකද්ද? කුසලස්ස උපසම්පදා. අන්න මේ අර සියලු පව් දුරු කරගන්න උත්සාහය වෙනස් කරන්න ඕනේ දුස්සීලය. එතකොට ඒගොල්ලෝ දුස්සීල නම් එහෙම කරන්න, සිල්වත් නම් එහෙම කරන්න ඕනේ. ඉතින් ප්‍රදර්ශනයේට සිල්වත් අයත් ඉන්නවා,
ඒ අයත් ප්‍රදර්ශනයට සිල්වත් කියන වංචනික දේ කරන්න නැතුව ඒ හැංගිලා හොරෙන් කරන දේ අහක් කරන්න එකට උත්සාහ කරන්න. එතකොට තමයි මේ ආර්යෂ්ටාංග මාර්ගය වඩන්න පුළුවන්. නැත්නම් රංගපාල වඩන්න බෑ කාටවත්. රංගබෑ විපාක හම්බ වෙනවා මේක. ඇයි බොරුවේ විපාක තියෙනවා. මෙතන අකුසලයේ විපාක තියෙනවා. දැන් අර බුදුහාමුදුරුවරු දෙන උපදේශ මාලාවේ දෙවෙනි උපදේශ කුසලස්ස උපසම්පදා. ඕන්න ඕකට දැන් උත්සාහය මාරු කරන්න ඕන ඔය පින්වතුනුත්. මොකද මේ පින්වතුන් ළඟ දැන් මේ වෙලාව ගත්තොත් තියෙනවා සබ්බ පාපස්ස අකරණං කියන ගුණයට ආපු වායාම සති සමාධි. ඒ කියන්නේ අවසානාංග තුන ඔය ගානට සැකසීලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔය සබ්බපාපස්ස අකරණං ගුණය තියෙන අවස්ථාවේදී වායාමයේ සම්මා වායාමයේ කියලා දේශනා කරන්නේ. සතිය සම්මා සතිය කියන්නේ. සමාධිය සම්මා සමාධිය කියලා කියන්නේ. වැඩිච්ච අංග තුනක් කියලා කියන්නේ ඒ තුන. ඒ වගේම සංකප්ප වැඩිච්ච අංගයක් විදිහට කියන්නේ. ditthiya වැඩිච්ච අංගයක් විදිහට කියන්නේ. එහෙනම් වැඩිච්ච නැති අංග තුන පහක් තියෙනවා. ඔය අංග පහෙන් දැන් දෙවැනි අංගයේ ඒ කියන්නේ සංකල්පනාවල තියෙන අභිජ්ජා ව්‍යාපාද නැති කරගත්තොත් සම්මා සංකප්ප වෙනවා. සම්මා සංකප්ප වෙනවා. හැබැයි සම්මා සංකප්ප අපිට හුරු පුරුදු දෙයක්. අපි කුසලයක් කරනකොට කාමාවචර කුසලයක් සිදු වෙනකොට තියෙන සංකල්පත් සම්මා සංකප්පමයි. අකුසලයක් කරනකොට තමයි අපි ළඟ තියෙන්නේ අර අභිජ්ජා ව්‍යාපාද තියෙන සංකල්පනා තමයි අකුසල් පාක්ෂික සංකල්පනා වෙන්නේ. අනභිජ්ජා ව්‍යාපාද සංකල්පනා ඇති වෙනවා හැම වෙලෙම මිනිස්සෙකුට සම්මා සංකප්ප තියෙනවා. එහෙනම් අපිට හුරු පුරුදු නැති දෙයක් නෙමෙයි මේක මිනිස්සෙකුට. දැන් තිරිසනෙකුට නම් එහෙම එකක් නැහැ. ඒ සම්මා සංකප්පයක් එන්න පුළුවන් වතාවල් බොහොම අඩුයි. බොහොම අඩුයි. දෙවියන්ට අපිට වැඩි වැඩි වැඩියෙන්ම තියෙන්නේ මේ ඔය කියන අකුසල් සංකල්පන අඩුයි දෙවියන්ට. අභිජ්ජා ව්‍යාපාද අපිට වැඩි හුඟාක අඩු තියෙන්නේ මොනවද අඩු උනොත් සංකල්පන නැති වෙන්නේ නැහැ දෙවියන්ට. ඇති වෙන්නේ සම්මා සංකප්ප. බ්‍රාහ්මී වුණ දෙවියන්ටත් කියලායි ඔය කියන අකුසල් පාක්ෂික අභිජ්ජා ව්‍යාපාද බ්‍රහ්මත්වයේ ඉන්න අවුරුදු කෝටි ගානටම එක එක මොහොතක් ඇති වෙන්නේ. එක අරමුණකවත් ඇති වෙන්නේ. එගෙන් බ්‍රහ්ම කියන එක එතකොට හුඟක් ප්‍රබල මනසක්. ඔය පිහිනතුන්ට ඕකේ දැන් මේ බණ අහනවා ඊගාව මොහොතේ කකුල රිදෙනකොට ඇති වෙන්නේ සම්මා සංකල්ප නෙමෙයි. ව්‍යාපාද සංකල්ප. මේක මානුෂකම. මේක තමයි මනුස්සකම. මේක තමයි බ්‍රහ්මයාටත් වැඩිය බුදුහාමුදුරු වර්ණනා කරන ඔන්නේ හුවමාරු වෙන සතේ. මේ සංකල්පනා හුවමාරු වෙන එකෙන් ඉහළම තැන ලකුණු හම්බෙන්නේ මනුස්සයන්ට. ඒකින්ද නිවන් දකින්න ලේසිත් සංසාරගත සත්තුන්ගේ මනුස්සයන්ට මේ සංකල්පනාවල පැතිමාරුව සනිකෝ වෙන්න පුළුවන් හින්ද දෙවියන්ට මෙච්චර ඉක්මනින් මේක වෙන්නේ නැහැ. බ්‍රහ්මයාන්ට පැතිමාරුවක් ඇත්තෙම නැහැ. මෙයා බ්‍රහ්මයාට උඟක් මමාරු නිවන් දකින්න. ඕවා නොදන්නේ උපාසක උපාසිකාවෝ බ්‍රහ්මයාට නිවන් දකින්න අපහසුම ඒ උනාර මහා බ්‍රහ්මයාගෙන් කමටහන් ඉල්ලගෙන සෝවාන් වෙලා. එහෙම බෞද්ධ ඉන්නේ ලංකාවේද? මොකද මේ ධර්මයේ දන්නේ. ධර්මයේ දන්නේ මොකටද? කියවන්න පාටිවලදී කය ගන්න. ඉගෙන ගත්තේ ඒකට. සත්‍ය නෙමෙයි වැඩක් ඇතුව ඉගෙන ගන්න නැහැ. පුහුණුවක් නැහැ. සිල්වත් තමයි නැහැ දුස්සීලයි. දැන් ඒවා හින්දා කොයිතරම් සමාජයේ විකෘති වෙලා තියෙනවද කියලා බලන්න මේවා. භාවිතා කළ දෙවියන්ගෙන් කමටහන් අරගන්න බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් නේ කවුද? බ්‍රාහ්මියන්ගෙන් කමටහන් අරගෙන භාවනා කරන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් බිහි වෙන්න බෑ.
බුදුහාමුදුරුවා දේශනා කරන්නේ ගුරුවරයෙක් වෙන්න කියලා ධර්මයේ. ධර්මයේ කමටහනක් කරගන්න ඒක හරි. බ්‍රාහ්මීයෙක්ගෙන් කමට අමනුෂ්‍යයෙක්ගෙන් කමටහන් අරගෙන භාවනා උපදේශ අරගෙන ධර්ම මාර්ගය කියන්න බෑ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හිම එකක් නෑ. අමනුෂ්‍යයෙක් කරු දෙනුවක් නෑ ධර්ම මාර්ගය. මේක පැහැදිලිව දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරු දේශනා කරන්නේ. මගෙන් පස්සේ බුදුහාමුදුරුවෝ දැන් ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්න කරන අවස්ථාව තියෙනවා. වහන්සේගේ පින්නම් පෑමෙන් පස්සේ ශ්‍රාවකයා මොකද්ද කරන්නේ? කවුද ගුරුවරයා විදිහට ධර්මයේ? නැත්නම් මහා බ්‍රාහ්මීයවත් එහෙම නැත්නම් මේ සක්‍රදීයවත් එහෙම බෑ. එහෙම ශ්‍රාවකයෝ බිහි වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ධර්මයේ ගුරුවරයා. එහෙනම් ඒ වගේ අදහස් තියෙනවා නම් එතනක් තියෙන මිත්‍යා දෘෂ්ටියක් ඒකම හානි වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න ගියා. ඒකම විපාක දෙන්න පටන් ගන්නවා. ඒකෙම විකෘති හැදෙනවා මනෝ විකෘති. එහෙනම් ඔය කමටහන් වඩලා ඉඳගෙන භාවනා කරන හුඟක් අය ටිකක් කාලයක් යනකොට මහා බ්‍රහ්මයා දකින්නවා කතා කරනවා එයා සැලියුත් ගහනවා පේනවා සක්‍ර දෙවියෝ ඇවිදින් වන්දනා කරනවා පේනවා ඔය වගේ උපාසකම්මලට විකෘති හැදෙනවා. එකින් නම් මතක තියාගන්න මේ සම්මා දිට්ඨිය කියන එක තුල කොයි වගේ විකෘති තියෙන්න බෑ කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට ඒ විදිහට දැනගෙන යන්න. ඒ නැත්නම් ඒ කියන බොරු කාර්යයන්ගේව පිළිගත්තත් Tamanටත් ඒකේ හානියක් වෙනවාමයි. එකින් නම් গুপ্ত දෙයක් මෙතන නෑ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ গুপ্ত දෙයක් නෑ. අමනුෂ්‍යයක ගනුදෙනුවකුත් නෑ. අමනුෂ්‍යය කියන්නේ දෙවියෝ වෙන්න පුළුවන්, රාහමී වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උපදෙස් අරගෙන ධර්ම මාර්ගයක යන්න බෑ කාටවත්. එහෙම යන්න කියලා බුදුහාමුදුරු දේශනා කරලත් නෑ. ඒකින්ද වහාම ඒ අදහස් තියෙනවනම් අහක් කරන්න නැත්නම් මෙතන වායාමේ අපි වෙනස් කරන්න යනවා මේ මෙතෙන් මේ කමටහනේ උත්සාහය. ඒකට සිහි කල්පනාව වෙනස් වෙනවා කමටහනේ. සමාධි එකඟකම වෙනස් වෙනවා. මෙන්න මේ එකඟකම වෙනස් වෙනකොට සංකල්පනා වෙනස් වෙනවා. දික්ක වෙනස් වෙනවා. ඒතර දිට්ඨිය වෙනස් වෙලා සංකල්පනා වෙනස් වෙනකොට අර තමන්ගේ පරණ නැහැදිච්ච මතය මෙතන රින්ගනවා. එතකොට දෙයියෝ සැලියුත් ගන්නවා. ප්‍රස් පේනවා. පා වෙනවා. විකෘති. මේ මේක මතක් කරලා දුන්නේ අනාගතයේ වෙන්නේ. මොකද එහෙම අය ඉන්නවා ඒවා කියනවා ඒවා ඇත්ත කියලා ඒවල පොත් ලියනවා බෙලක් අය. දේශන පවත් කරනවා අනික් අය රැවටෙන. මොකද බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක ගුණ ත්‍රිත්වවත් ආර ශ්‍රාවක ගුණ නැති වුණාම රැවටෙනවා. බුදුහාමුදුරුවෝ දෙ පෙන්නපු දේ හරියට දන්නේ නැති නිසා. දැන් ওই විදිහට ගිහිල්ලා අපිට දැන් තමන් දැනගන්න ඕනේ මම මේ කිව්වේ දැන් අපි මේ යනවා මෙච්චර කාල තමන්ගේ නැති දැනටත් වායාමය ඒ කියන්නේ ඔය අවසාන අංග තුන ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන වායාම සති සමාධි අපි දැනට වෙනස් කරලා තින්නේ මොකටද? දුස්සීලකම හක් කරගන්න. ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ගන්න විවිධ ක්‍රමවලට අරන් ඇති උක. ආගමක බේදයක්වත් නැහැ. දැන් මේ දැන් ආගම නැතුව වුණත් යමන්නේ සංස්කෘතිය අනුව ආචාර ධර්ම අනුව ඔය උත්සාහේ මිනිස්සු අරගෙන තියෙනවා. ඒගොල්ලෝ තරම් තියෙනවා මේ මොහොතේ තියෙනවා ඒ උත්සාහය. නමුත් ඕක මදි නිවන් දකින්න. ඕක සම්මා වායාමෙ නෙවෙයි. දැනට ඔය වාචා කම්මන්ත ආජීව වල තියෙන අකුසල් ටික ඉවත් කරන්න උත්සාහයක් තියෙනවා. ඒ උත්සාහය සම්මා වායාමෙ නෙවෙයි. ඊට අමතරව මේ වෙලාව ගත්ත ඔයගොල්ලන්ට වාචා කම්මන්තා ජීව වල අකුසලී වච්චරණ උත්සාහය සමග එකතු වෙලා තියෙනවා හොඳින් බණ ඇහිීමේ උත්සාහය. එතකොට දෙකක්. ඔය බණ ඇහිීමේ උත්සාහයවත් සම්මා වායාම විදිහට බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. එහෙනම් බණ අහලා සෝවාන් වෙනවා කියන එක එහෙම වෙන්න බෑ. දැන් ඒක ඔයගොල්ලන්ට දැන් වෙනස් කරගන්න වෙනවා. ඔය කමටහන තුල දැන් කමටහන පවත්වනකොට වම් කකුල පොළවේ වදිනකොට අවධානයේ තියෙනවා. ඒකනේ අපේ කමටහන. දකුණු කකුල පොළවේ වදිනකොට අවධානයේ තියෙනවා. ඔය අවධානයේ තියෙන මොහොතේ ඒ
ශරීරයෙන් ඇතිවෙන අරමුණේ ශරීරයෙන් කියන්නේ මුළු ශරීරයෙන්ම නෙමෙයි අර කම්මඨාන පවතින ශරීර කොටසෙන් ඒ කියන්නේ මහ පොළොවයි යටිපතුලයි ස්පර්ශයෙන් ඇතිවෙන අරමුණේ උස්සාහය වෙනස් කරනවා බුදුහාමුදුරන්ට ඕන විදිහට හරියට ඔය කමටහන බහුලීකත කරව පුරුදු කරව ඒ උස්සාහය එතකොට ටික ටික පුරුදු වෙලා ඉස්සරහට යන්නේ මොන උස්සාහයක් බවටද ඒ උස්සාහය සම්මා වායාමයේ බවට යනවා ඒ වගේම එතකොට සතිය සම්මා සතිය බවට යනවා දැන් සම්මා සතිය බවට යන්න ඕනේ නැහැ සම්මා වායාමයේ බවට හැරුණොත් උත්සාහය දැන් නැහැනේ එහෙම එක. බණහන උත්සාහය මං කිව්වනේ සම්මා වායාමයේ නැහැ කියලා. ඉතින් ඕකට තර්ක කරලා පඬිතකම් කියන්න ගීමේ නුත් අමාරු වෙටි. එහෙම කොහෙද අහවල් සූත්‍රයේ දීන්නේ හාමුදුරනේ පිනක් කුසල් ගෙරෙහි මං සම්මා වායාමයේ කියලා. එහෙනම් සම්මා වායාමයේ කියලා එහෙම නැහැ. බලන්න සම්මා වායාමයේ මං කියාදෙන්නේ. මොකද උපාසකම් වලට ඔය කුලප්පු හැදෙනවා. අහපුවම් මේවා. එහෙම බෑ. දැන් එතන උත්සාහය වෙනස් කරපුවාම සම්මා වායාමයට කමඨහනකින් වෙනස් කරනවා මිස කවදාවත් සීලයකින් හෝ වෙනත් අටමහ කුසලයකින්වත් මේ වායාමයේ සම්මා වායාමයේ බවට හැරින්නේ. සම්මා වායාමයේ බවට හැරුණොත් තමන්ගේ දැන් උත්සාහය ඒකේ ගුණය තමයි අර සංකල්පනාවල තියෙන අභිජ්ජා ව්‍යාපාද දෙක යටපත් වෙන්න ඕනේ. එතකොට අටමහා කුසල් කරා කියලා යටපත් වෙනවද නැහැ. සෙනිකුවේ යටයයි ආයේ උඩට එනවා. දැන් කටින පිංකම් කරන්න ওই පන්සල් වල එහෙම දැන් මේ පිංවතුන් කරලා ඇති දැන් එක්කෙනෙක් කරනවා. දැන් මේ අවුරුද්දේ කරනවා කටින අටමහා කුසල් වලින් ඉහළම පිංකමනේ කටින පිංකම්. දැන් මේ චීවර මාසෙන්නේ කටන මාසෙන්නේ චීවර මාසෙ නෙමෙයි කටන වස් කාලේ චීවර මාසෙ ඉදිරියේදී නේද? එතකොට කටන පින්කම් කරලා තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ කියන අටමහා කුසල් වලින් පළවෙනි එක. දැන් කටින පින්කමක් එච්චර මාස 3ක් දිත්තේ ඔන්න දායකයෙක් කරනවා කරලා ඉතින් හරි ඉහලින් කරනවා අනික් අයගේ උදව් අරගෙන මේක මහා තමන්ට කරන්න පුළුවන් උපරිම මට්ටමේ එහෙම තමයි බෞද්ධය හැතරෙන්නේ එහෙම තමයි බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා තියෙන්නේ කුසල් කරන්න කාමාවචර කුසල් ඒ විදිහට කරනවා මම මේ කියන්නේ කරන්නේ වැරදි කියන එක නෙමෙයි කරන්නේ ඒවා තව තවත් කරන්නේ මේ අටමහා කුසල් කිරීම තුළම තුලින් අපිට අනාගතේ නිවන් දකින්න පාරමිතාවක් බවට හැරෙනවා හැබැයි වර්තමානයේ නිවන නෙමෙයි මොකද ඒක අඩු කරොත් අපිට ධර්මයේ තේරෙන්නේම නැති වෙනවා. ඒක හින්දා මේ ඒ හුරුව බෞද්ධ සංස්කෘතියට ලංකාවට ඇවිලින් තියෙන ඔන්න ඔය හින්දමයි. ඒක කඩා ගන්න එපා. ඒක වැරදි නෑ. ඔයගොල්ලන්ගේ දෙමාපියෝ, වැඩිහිටියෝ, පන්සලේ යාමතුරුෝ, දහම් පාසලේ ඒ කියා දීපු ටික කොහේ ගියක් කරන්නේ. ඒක අනාගතයේ තමයි ආරක්ෂිත වෙන්නේ. හැබැයි ඒකින් විතරක් නිවන් දකින්න පුළුවන් කියලා එක හදා ගන්න එපා. නිවන් දකින්න උදව් වෙනවා කියලා හදන්න. පාරමිතා වෙනවා කියලා දන්න. පාරමිතා කියන්නේ උදව් වීම. දැන් මම මේ කියාගෙන යන්නේ අටමහා කුසලයේ කරත් අපිට සිදුවෙන දේ. දැන් ඔය පින්කමක් කරන කෙනේ හොඳට ලස්සනට පින්කම කරලා ඉතින් හරි සතුටෙන් ඉන්නවා. සතුටෙන් ඉන්නකොට තමන්ගේ මේ යාළුවෙක් හරි තමන්ගේ හතුරෙක් හරි කමන්නේ. ඇවිදින් අර පින්කමේ තමන් කරපු අඩුවක් කියනවා මොකද වෙන්නේ අර සංකල්පනා දිට්ටි මාරු වෙනව නේද සංකල්පනා වෙනස් වෙනව නේද ව්‍යාපාර සංකල්පනා ඇති වෙනව නේද ඒ කියන්නේ මොකද අර මහ කුසලයකට හයියක් නැහැ මේ දිට්ටිය ස්ථාවර කරවන්න සංකල්පනා ස්ථාවර කරන්න නමුත් ඔය දේ එතකොට සංකල්පනවල අවිජ්ජා ව්‍යාපාද අහක් කරන්න අටමහා කුසලයේට බලේ නැහැ. ඒ මොහොතේ අහක් වුණාට ඊගාව මොහොතේ ඇති කරගන්න. ඒ කුස අටමහා කුසලයේ හින්දමත් ඇති කර හැකි එකනේ මං කිව්වේ. දැන් අටමහා කුසල් වල එකක් තමයි අටපිරිකර පූජාව. දැන් අටපිරිකර පූජා අටපිරිකරත් බොහොම අමාරුවෙන්
මුදල් එකතු කරලා ගෞරවයෙන් සද්ධාවෙන් යුක්තව පූජ කරනවා. පූජ කරපුවාම දැන් ඉන්ටර්නෙට් වල ෆේස්බුක් වල දාලා තියෙනවා ඔය අටපිරිකරේ තියෙන්නේ නියම පිරිකර ද්‍රව්‍ය නෙමෙයි කියලා දකිනවා. එතකොට ඒක දැක්ක හැටි මොකද වෙන්නේ? අර අටපිරිකර පූජාවෙන් එන ආනිසංසය සංකල්පනා වලට එන්නේ නැත්නම් ව්‍යාපාදේද. ඒ කියන්නේ මේ අටමහා කුසල් වලට ශක්තියක් නැහැ. ditthi ඒ විදිහට තියාගන්න. සංකල්පනා කුසල් පාක්ෂික කරවන්නේ. සංකල්පනා වල අකුසල් පාක්ෂික බවට හරවන්න පුළුවන් මේවට. බලයක් නැහැ. එච්චර ශක්තියක් නැහැ. එහෙනම් දුර්වල දෙයක්. එතන එතකොට අටමහා කුසල් වලට කරන්න යොදාගත්තේ වායාමයේ උත්සාහයත් එහෙනම් සම්මා වායාමයේ නෙවෙයි කියලා ධර්මයේ දේශනා කරා. සම්මා වායාමයක් නැහැ එතන. සම්මා වායාමයක් තියෙන තැන කොතනද? ඒක ඉගෙන ගන්නවා. අද ඒක තමයි පැහැදිලි කරලා දෙන්නේ. සම්මා වායාමයක් තියෙනවා. තියෙන්නේ ධර්මයේ සංකල්පනාවල අවිජ්ජා ව්‍යාපාද යටපත් කරන තැනයි. එතකොට අටමහා කුසලයකින්වත් සම්මා වායාමයේ නැත්නම් සම්මා වායාමයේ ලැබෙන්නේ මොන වගේ දේවල් කිරීමෙන්ද? බණ ඇහිමින් ලැබෙන්නේ. දැන් දානෙන් උතුම්ම දානය ධර්ම දානයයි. දැන් ඒ ධර්ම දානයෙන් සම්මා වායාම ලැබෙන්නේ. එහෙම වෙන්නේ. එතකොට සම්මා වායාමයේ ලැබෙනවා මොනවා හරි සමත භාවනාවක් වැඩුණොත්. හැබැයි සමත භාවනාව කරාට නෙවෙයි, දැන් බුදු ගුණ මෙනෙහි කරනවා කවුරු හරි සමත භාවනාව. ඕකදී අවුරුදු ගණන් කරන උපාසක අම්මලා උපාසක මහත්වරු ඉන්නවා. නමුත් සම්මා වායාමයේ තිබුණාද නැද්ද කියලා හරියට කියන්න බෑ. මොකද සම්මා වායාම වෙන්න ඒ භාවනාව කරේ පමණින් බෑ. භාවනා කරලා අර ආරියස්ඨාංග මාර්ගයේ දෙවනි අංගයේ වන සංකප්පවල අවිජ්ජා ව්‍යාපාද යටපත් වෙන්න ඕනේ. නැත්නම් කියනවා මේ අවිජ්ජා ව්‍යාපාද යටපත් වෙනකොට ධර්මානුකූලව තව දෙයක් සිදු වෙනවා. පංච නීවරණ. අහලා තියෙන වචනය. පංච නීවරණ. ඒ කියන්නේ මොනවද? පංච නීවරණ නම් කරන්නේ නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්ෂච්ච, විචිකිච්ඡා. ඔන්නේ නීවරණ පහ යටපත් වෙනවා. සම්මා වායාමයේ තියෙන තැන. දැන් එහෙම යටපත් වෙලා නැහැ. නීවරණ භාවිතා නොකර අපි වැඩ ගන්න පුළුවන් කුසලයක. නමුත් අර කාසි උඩ දැම්ම වගේ මේ එක අරමුණ ඇහෙන් පේන අරමුණේ කුසල් පාක්ෂික භාවය තියෙනවා. ඊගාට කණෙන් ඇහෙන අරමුණේදී අකුසල් පාක්ෂික භාවයට හැරෙනවා සංකල්පනා. ඒ වගේ දෝලණය වෙනවා. මේ වෙලාවේ. එතකොට සම්මා වායාමයේ නැහැ. මේ දෝලණේ තියෙන තැන සම්මා වායාමයේ නැහැ. අරමුණෙන් අරමුණට කුසල් අකුසල් ස්වરૂපය දෝලණේ වෙනකොට සංකල්පීය ස්වરૂපය දෝලණේ වෙනකොට සම්මා වායාමයේ නැහැ. හැබැයි සම්මා වායාමයේ ගන්න පුළුවන් ක්‍රමයේ එතකොට බණ අහලා ගන්න බෑ, දන් දීලා ගන්න බෑ, ආමිෂ පින්කම් වලින් ගන්න බෑ, සිල් රැකලා ගන්නත් බෑ. උඹලකට ගන්නවක ජීවිතයේ අන්තියේම ජීවත් වුණා සම්මා වායාමයේ ඉන්නේ. පිරකය ලොකුම සීලිය උඹලකට ගන්න තියෙන්නේ. අමුතු සීල් හදාගෙන තියෙන්නේ. නෑ ඒ වගේ වෙන සම්මා වායාමයට ඉන්නේ. දැන් සම්මා වායාමයට ඉන්න එකම ක්‍රමය භාවනාවයි. ඔන්න භාවනාව කියන තැන ආරම්භය වායාමයේ මතයි. සම්මා වායාමයේ ඉන්නේ භාවනාව තුලින්. සම්මා වායාමයේ ගන්න කෘත්‍යයට තමයි භාවනාව කියලා ධර්මයේ කියන්නේ. භාවනා ක්‍රම දෙකක් තියෙනවා ධර්මයේ. සමත භාවනා හා විපස්සනා. සමත භාවනා වෙනුත් සම්මා වායාමයේ එනවා. විපස්සනා භාවනා වෙනුත් සම්මා වායාමයේ එනවා. එහෙනම් දැන් අපි ඉගෙන ගන්න භාවනාව මොකද්ද? විපස්සනා භාවනාවට අයිති සක්මන් භාවනාව. ওই සක්මන් භාවනාවේ සම්මා වායාමයේ එනවා. සම්මා වායාමය තියාගෙන අපි මේ භාවනා කමටහන බහුලීකත කිරීම තුළ
සමත භාවනාවක් නම් කරන්නේ ඒක දියුණු වෙන්න දියුණු වෙන්න. අර මං කිව්වනේ මේකේ නී සංකල්පනා නැත්තම් දෙවෙනි අංගයේ සංකප්පවල අභිජ්ජා ව්‍යාපාද දෙක යටපත් වුණොත් ඒක කරන භාවනා කමටහනේ සමත භාවනාවක් වෙන්න පුළුවන් විපස්සනාවක් වෙන්න පුළුවන්. එතකොට ඒ කමටහන බහුලීගත කරලා පුරුදු කරලා පුරුදු කරලා කවුරු හරි කියන්නේ සංකල්පනාවල තියෙන අභිජ්ජා ව්‍යාපාද යටපත් වුණොත් එතන තියෙන සිතේ එකඟකම ඒ සිතේ එකඟකම කියන්නේ සිතට මනින්න ඒකකය සමාධිය. නැවෙ පෙසර් මනින්න ඔයගොල්ලෝ ඒකකෝලි. ඒ වගේ සිතේ එකඟකම මනින්න ඒකකේ තමයි අධ්‍යාත්මික ලෝකේ සමාධිය. හැබැයි පෙසර් චෙක් කරනවා වගේ මැෂින් වලින් කරන්න බෑ සමාධිය. සමාධිය කියන්නේ සිතේ එකඟකම. එතකොට සම්මා වායාමයේ තියෙන තැන හැම වෙලේම සම්මා සමාධිය තියෙනවා. සම්මා වායාමයේ තියෙන හැම වෙලේම සම්මා සංකප්ප තියෙනවා. එහෙනම් සම්මා වායාමයේ හරියට හැදුනොත් මොනවා හරි භාවනාවකින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාමයක එකට බැඳිලා අංග තුනක් වැඩි වෙනවා. මොනවද? සම්මා සමාධියයි සම්මා සංකප්පයි. දැන් අපි බලමු බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ සම්මා වායාමයේ අර්ථ දක්වලා තියෙන්නේ මොකද්ද? මම මේ කියපු කරුණු ටික ඔන්නෝ බුදුහාමුදුරුවන්ගේ දේශනාවල තියෙන ටික තමයි මම මේ පැහැදිලි කරේ. පාලියෙන් පැහැදිලි කරන්නේ මෙහෙම සම්මා වායාමය. ඔරිදී ලාර ඉස්කෝලේ යන පොඩි කාලේ නම් ලකුණු aran තිනා පාඩම් කරලා තිනා ඒවා දන්නවා. දැනුත් මතක් වෙයි. ඉරහුන්ට වගේ මතක් වෙයි. සම්මා වායාමය කියන්නේ සතර සම්‍යක්ප්‍රදාන වීරියට නම. සතර සම්‍යක්ප්‍රදාන වීරිය සිංහලෙන් කිව්වොත් කෙටියෙන් කිව්වොත් මෙන්න මේ අදහස තියෙනවා. සතර සම්‍යක්ප්‍රදාන වීරිය කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ නූපං අකුසල් නූපදීමේ වීරිය, උපං අකුසලයේ මැඩපැවැත්මේ වීරිය, නූපං කුසලයේ ඉපදීමේ වීරිය, උපං කුසලයේ වැඩි දියුණු කිරීමේ වීරිය. මෙන්න සම්මා වායාම. ඔකෙනින් පාලීන් තව විස්තරාත්මකව කියයි. ඔය අදහස තමයි තියෙන්නේ. ඔකට ගන්නේ උත්සාහය, ඒ කියන්නේ නූපං අකුසල් නූපදින වීරිය. නූපං අකුසල් කියන්නේ නූපං කියන්නේ මේ අනාගතය ගැන. වර්තමානයේ දැන් නෙමෙයි මේ කියන්නේ. අනාගතයේ අකුසල් උපදින්න නැති වෙන්නේ. ඒක නෝ තේරෙනව නේද? බුදුහාමුදුරන්ට අදාළ නෑ මේ අතීතයක් කියලා. අතීතයේ අකුසල් කරන්න නැති මිනිස්සු නෑ. කරලා දින්න ඔක්කොම. දැන් මෙතන අතීතයක් නෙමෙයි මේ කියන්නේ. සම්මා වායාමයේ අනාගතයක් කියන්නේ. නූපං අකුසල් කියන්නේ ඉදිරියේදී අකුසල් ඉපදෙන්නේ නැතුව. අකුසල් කොහෙද ඉපදෙන්නේ? අර කායික අකුසල් වෙන්න පුළුවන්, වාචික අකුසල් වෙන්න පුළුවන්, සංකල්පී අකුසල් වෙන්න පුළුවන්, දිට්ඨිගත අකුසල් වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ගේ හැබැයි ඔයගොල්ලන්ගේ තියෙනවා මුළු අකුසලයේ උපදින්න නැතුව නවත්තන වීරියක් නෑ ඔයගොල්ලන්ට. දැන් වාචා කම්මන්තා ජීවවල අර පාපගණී අකුසල් හත විතරක් උපදින්න දෙන්නේ නැතුව වීරිය කරනවා. එතකොට ඒක ගැළපෙන්නේ අර සම්පූර්ණ වාක්‍යයට. නූපං අකුසල් නූපදීමේ වීරිය නෙමෙයි බණහන වෙලා දැන් තියෙන්නේ ඔයගොල්ලන්ට. නූපං පාපය නූපදින වීරිය විතරයි. පාපය කියන්නේ අකුසල් 10න් 7කට. එතකොට දැන් පන්සිල් රැකගෙන ජීවත් වෙනකොට එතකොට තියෙන්නේ ඒ මුළු අකුසල් ගාන දුරු කරගන්න වීරියක් නෙවෙයි, පන්සිල් විතර රකින වීරියක්. එහෙනම් ඒක හරියන්නේ. ඒක සම්මා වායාමේ නෙවෙයි. ඒක නිවන් දකින්න මදි. හොඳ සංසාරයක් හදාගන්නත් ඇති. මනුස්සත්වේ පවත්ව ගන්නත් ඇති. නිවන් දකින්න මදි. මොකද නූපං අකුසල් නූපදින වීරිය නෑ. මොකද සංකල්පනාවල දව අකුසල් දෝරේ ගලනවා. බණ අහනකොට හිතෙනවා මං අර ඉගෙන ගත්ත එකට වැඩිය වෙනස් නෙමේ හාමුදුරුවෝ කියන එක. හාමුදුරුවන්ට වැරදිලා වෙන්න ඇති. මට නම් වරදින්න විදියක් නෑ. මට මෙච්චර වයසයි. මං මේ මට මේක පාඩම්. අභිධර්ම
පිටකේම පාඩම් මොහොමනේ උපාසකම් වලට මේ දෙන්නේ ඒ මොනවද ඒ ඒව තමයි අව්‍යාපාද ව්‍යාපාද සංකල්පන ඔය සංකල්පීය අකුසල ඕවා තමයි මොකද එහෙම හිතන අය ඉන්නේ හින්ද මං කියන්නේ එතකොට එතන නෑ සම්මා වායම. දැන් සම්මා වායම එනකොට එහෙනම් අර අවිජ්ජා ව්‍යාපාද වල ඒ කියන්නේ සංකල්පීය අකුසල් දෙකත් ඉදිරියේදී උපදින්න නැති තරමට වීරිය කරන්න ඕනේ. ආන්න එහෙනම් දැන් ඒ දෙවෙනි වීරිය එහෙම කරන්න මහන්සි ගත්තට මිනිස්සුන්ට බුදුහාමුදුරු දන්නවා ශ්‍රාවකය කොහොම කරන්න ගියාට දැන් සංකල්පනා වල අපි මේ බුදුගුණ මෙනෙහි කරගෙන යනවා. මෙනෙහි කරනකොට ඔය මෙනෙහි කරන වෙලාවේ ශ්‍රද්ධාව ගෞරවයේ තිබුණොත් සංකල්පනාවල අවිජ්ජා ව්‍යාපාද හටගන්නේ නැහැ. නමුත් හිති ගමන් Tamanට වෙන වෙනම මතක් වෙලා කල්පනා වෙලා අර ටික හක් ගන්නවා. එතකොට අකුසලයේ උපදිනවා. හැබැයි කායික අකුසලයක් නෙමෙයි මේ උපදින්නේ. වාචික අකුසලයකුත් නෙමෙයි උපදින්නේ සංකල්පීය අකුසලයේ. අවිජ්ජා හෝ ව්‍යාපාද උපදින කොට දෙවෙනි වීරිය දැන් පළවෙනි වීරියෙන් ගත්තේ අපි උත්සාහය ගන්න මොකද්ද ඉදිරියට අකුසල් එකක්වත් එන්න දෙන්නේ නැතුව මේ කමටහන වඩනවා හැබැයි වඩාගෙන යනකොට අතරින් පතර හිටි ගමන් අකුසලේ පැන නගිනවා හැබැයි ඉස්සර වර තරන්නේ අර කමටහනට මෙල්ල වෙලා තියෙනවා එතකොට දෙවෙනි වීරිය ගන්නලු ඊගාවට මොකද්ද දෙවෙනි වීරිය උපන් අකුසලයේ මැඩ පැවැත්වීම. දැන් හම්බෙන් හරි අර දැන් ඇතිවෙනවනේ සංකල්පනාවල අවිජ්ජා හෝ ව්‍යාපාද ඒ භාවනාව තුළම ඒ ඇතිවෙනකොට අහම්බෙන් ඇතිවෙන එක නැති කරන වීරිය දෙවෙනි වීරිය. සතර සම ප්‍රධාන වීරිය දෙවෙනි වීරිය. නැතු මේ අටමහා කුසල් ගන්න එක මෙතන නෑ. වරද්ද ගන්න එපා. අටමහා කුසල් කරන්න නැතුව මෙතෙන්ට යන්නද? ඉස්සර කරන්න. දැන් ඊගාවට එහෙම ආවා. ඉතින් ඔය වීරිය දෙක ගත්තොත් නූපං අකුසල නූපදින වීරියයි උපං අකුසලේ මැඩපැවැත්වීමේ වීරියයි තියෙනකොට ඔන්න ටිකක් දුරට සංකල්පනාවල අර අවිජ්ජා ව්‍යාපාද කියන අකුසල් දෙක යටපත් වෙනවා. එතකොට අවිජ්ජා ව්‍යාපාද කියන අකුසල් දෙක සංකල්පනාවල යටපත් වුණොත් ඒ සංකල්පනා වෙනුවට සංකල්පනාවක් වෙන්නේ නැතු බින්දු වෙන්න බෑනේ මිනිස්සුන්ට. ඒ වෙනුවට එන්නේ මොකද්ද? අනවිජ්ජා ව්‍යාපාද. ඕවා තමයි කුසලිය. ඒ අනවිජ්ජා සංකල්පනාව නැත්නම් එක්කම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියලාත් මේවට කියනවා. මේ ಗುಣ තියෙන්නේ ඒකේ. ඒතර අනවිජ්ජා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා තියෙන තැන කුසලයේ තියෙන්නේ. එතකොට එහෙම මෙහෙම තව තවයේ කමටහන වඩනකොට තමන් මෙච්චර කල් නොදන්නේ විදිහේ කුසල් ලැබෙනවා. මොකද ඒක හතරවෙනි වීරියෙන් කියනවා. හතරවෙනි වීරිය තුන්වෙනි වීරිය කියන්නේ සතර සම්ම ප්‍රධාන වීරිය. නූපං අකුසල නූ දැන් පළවෙනි වීරියේ තියෙන නූපං අකුසල නූපදීමේ වීරිය දෙවෙනි වීරිය උපන් අකුසලයේ මැඩ පැවැත්වීමේ වීරිය. එතකොට භාවනාවත් තුල අර කමටහන කැඩීම නවත්ත ගන්න කියන එකයි මේ කියන්නේ. තුන්වෙනි වීරිය නූපන් කුසල් උපදීමේ වීරිය. ආන්න ඒ කමටහනෙන් තව තව යනකොට අර අපිට ඉස්සරහට අර සංකල්පනාවල තියෙන කුසල් පාක්ෂික භාවයේ අනවිජ්ජා අව්‍යාපාද එහෙම නැත්නම් නෙක්ඛම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා ආන්න ඒවැ තව තව අර අපි හිතමු ලෝහයක් මලකඩ කාපු ලෝහයක මල ටික මලක උඩින් බැඳිලා තියෙන මලකඩ ටික පිරිසිදු කරන්න වගේ පිරිසිදු කරනකොට මතුවෙන්නේ මොකද්ද? මතුවෙන්නේ ලෝහයේ තියෙන ගුණයන්. සත්‍ය ලෝහයේ ගුණයන්. ඉස්සෙල්ලා මතුවලා තියුනේ මලකඩවල තියෙන අගුණයන්. දැන් අර
නූපං කුසල් උපදීමේ වීරය. දැන් අකුසල් යටපත් වුණා තව ඒ කමටහන බහුලීගත කරනවා. කරන්න කරන්න මොකද වෙන්නේ? අර නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා සංකල්පනාවල මෙතෙක්කල් දැක්කේ නැති ප්‍රතිකඩේනවා. මෙතෙක්කල් අපි දැකලා තියෙන්නේ මොනවද? කාමාවචර ස්වરૂප. නෙක්ඛම්ම ගුණය, අව්‍යාපාද ගුණය අපි දැකලා තියෙන්නේ අවිහිංසා ගුණේ කාමාවචර භාවයයි. කාම ලෝකයට අදාළ දෙයයි. ටික ටික මේක තව සංවර්ධනය වෙනවා රූප ලෝකයට අදාළ එකෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? හතරවෙනි වීර්යයෙන් පෙන්වන්නේ උපං කුසලය, අකුසලය නෙමෙයි උපං කුසලය වැඩි දියුණු කරන්නේ. මේ වැඩි දියුණු කරන්නේ මොන කුසලයේද? අටමහා කුසලයේ නෙමෙයි, කාමාවචර කුසලයේ නෙමෙයි දැන් වැඩි වෙන්නේ, රූපාවචර කුසලයේ. ඔය රූපාවචර කුසලයේ වැඩි කිරීමෙන් සමත භාවනාවක් නා, ඕකෙන් තමයි කවද්දා හරි ධ්‍යාන ලැබෙන්නේ. රූපාවචර ධ්‍යාන. ඔන්න සම්මා වායාම. දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ ඔහොම එකක් තියෙදි කියලා බලන්න මොකක් වන්නේ? ඒ උනාට හිතාගෙන ඉන්නේ මගේ උපත්ියේ ඉඳලා අපේ પરම්පරාව සම්මා වායාමයේ ඇඟ දිගේ පෙරන પરම්පරාව. ඒකම බොරුව නේද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති නේද එතකොට? නැහැ, සම්මා වායාමයේ ඉන්නේ භාවනා තුළදී විතරයි. ආමිෂ පින්කම් කියලා හෝ වෙනත් දෙයක ඉන්න බෑ. සම්මා වායාමයේ තියෙන්න බෑ. තියෙන්නේ නැහැ. එහෙම ධර්මී නැහැ. දැන් අපි බලන්න ඕනේ වෙලාව ගියාත් විනාඩියකින් මම මතක් කරලා දෙනවා ඔයගොල්ලන්ගේ සම්මා වායාමයේ ඔය පවතින්නේ කොහොමද? කමඨහනේ, සක්මන් භාවනාවේ. හැබැයි මතක තියාගන්න මේවා මේ කතා කරන්නේ ඇහෙන් එන අරමුණු එක්ක නෙමෙයි, මේ අරමුණක නෙමෙයි අංග තියෙනවා කිව්වේ මම. දැන් සක්මන් භාවනාවේ වම් කකුල පොළවේ වදිනකොට අවධානයේ තිබුණොත් ඒ වගේ ඒක වරද්දන්න නැතුව දකුණු කකුලත් අරගෙන ඔහොම දිගට ගියොත් මොකද වෙන්නේ? ආන්නේ ඒක තමයි. අර කකුල වදිනකොට නැත්නම් එතනින් ඇති වෙන සිත තුලත් හටගන්න පුළුවන් අර නරක සංකල්පනා. ඒ කියන්නේ අවිජ්ජා ව්‍යාපාද. දැන් සතිමත් වුණොත් ඒ අඩිය තියෙනකොට නරක සංකල්පනා අහක් වෙනවා. ඒ කියන්නේ දැන් භාවනා නොකර නිකන් ඇවිදිනකොට ඒ ඇවිදින අඩියක් ගානේ වුණත් හැම වෙලෙම එන්නේ නැහැ. ඕනම් වෙනස් විදිහට කුසල සංකල්පනා එන්න පුළුවන්. නමුත් තට්ටු මාරුවට එන්න පුළුවන් අකුසලිය. එහෙනම් සක්මන පටන් ගත්තම නූපං අකුසල් නූපදීන වීරිය තමයි භාවනා කරන්න ගන්න වීරියක්. හැබැයි මේ අකුසලිය අහක් කරන්නේ ඔයගොල්ලන්ගේ මනෝමය අකුසලියක් නෙවෙයි, මනසෙන් එන අරමුණු වල අකුසලියක් නෙවෙයි මේ අහක් කරන්නේ. අහක් කරන්න මහන්සි ගන්න. ඇහෙන් වේන අරමුණේ, ඇහැට පේන අරමුණේ අකුසලියක් නෙවෙයි, කනට ඇහෙන අද්දේ හරහා ඇති වෙන අකුසලියක් නෙවෙයි, දිවෙන් දැනෙන අකුසලියක් නෙවෙයි අහක් කරන්න හදන්නේ, කයෙන් දැනෙන අකුසලයක්. නමුත් කයෙන් ඔළුවෙන් දැනෙන අකුසලියක් නෙවෙයි, බෙල්ලෙන් දැනෙන අකුසලයක් නෙවෙයි, යටිපතුලෙන් දැනන අකුසලයක්. ඒකත් තව දැනගන්න ඕනේ. යටිපතුලෙන් දැනන අකුසලයක් හැම වෙලෙම නෙවෙයි, යටිපතුල පොළවේ වදින වෙලාවෙ. ඔන්නෝම සීමිත බොහොම සුළු තැනක අකුසලිය අහක් කරන එක තමයි මුලින්ම කමඨාණින් අපි කරන්නේ. මුළු ශරීරයෙන් ඇති වෙන අරමුණු වල අකුසලිය අහක් වෙන්නේ නැහැ මේක එකපාරට. දැන් අර කකුල බිම වදිනකොට අවධානයේ තිබ්බා නූපං අකුසල් නූපදීන. දැන් පෙරක් වෙලාට ඕක මතක නැති වෙනවා. මේක පැහැදිලි බුදුහාමුදුරුවෝ දන්නවා. දැන් කමඨාණේ යනකොට කමඨහන අමතක වෙනවා, වෙන විකාර මතක් වෙලා මං සක්මන් කරනවාද අවධානයේ තිබ්බද නැද්ද කියලාවත් ආධුනිකයාට තේරුම් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ආය ගමනක් අකුසලයේ උපදිනවා. අර ඒක හරහා අර කමඨහන අමතක වීමෙන් කකුල බිම වැදිනවා මෙනෙහි කිරීම මතක නැති වෙනවා. ඒ කෘත්‍යයේ දිනින් දිගට වෙන්නේ ගිය හැටි වෙන්නේ මොකද්ද? ආය අර සංකල්පනාවලට යටපත් වෙච්චි අවිජ්ජා ව්‍යාපාදයෙන් පටන් ගන්නවා. ඕකට තමයි නූපං අකුසලයේ උපදින අලුතෙන්. ඉස්සෙල්ලා උපදින්න නැතුව කාලයක් තියාගෙන හිටියා. දැන් ඉපදුනා. එතකොට වීරිය ගන්න ඕනේ නේ උපං අකුසලයේ මැඩ පවත්තන්න. මොකක් අමුතු දෙයක් කරන්න ඕනේ? එතන උඩ පනින්න දෙයක්වත් නැහැ, බුදුන් වඳින්න දෙයක්වත් නැහැ. හතර ගාත දාලා පිළි කියන්න ඕනේ නැහැ. කරන්න දෙන්නේ මොකද්ද?
කරන්න තියෙන්නේ නැවත කකුලට තිහිය ගන්න. අර බහූත මතක් වෙච්ච එක ගණන් ගන්න එපා. ආය අලුතින් භාවනා කරනවා වගේ ගන්න. ඒකට අලුත් භාවනාවක් නෙවෙයි, පටන් ගත්තේ භාවනාව වැඩි දියුණු කරන හදාගත්තා වෙන්නේ. ඒක දෙවෙනි වීර්යයයි. එහෙම භාවනා කරගෙන යනකොට ඔන්න තව ඉස්සරහට යනකොට තමයි අර නිදිමත ගතිය අර කියන ලක්ෂණ ටික පත්‍රිකාවල තියෙන ඒවා එන්න පුළුවන්. ධාතු ගුණ ඒවට දැන් ධාතු ස්වරූප උණුසුම් සීතල කම්පන චංචල ආදි දේවල් දැන්න ඒවට ඇලීම් ඇලෙනකොට වෙන්නේ මොනවද? අභිජ්ජා ධාතු ගුණයට ගැටෙනකොට ව්‍යාපාද. දැන් ඇලීමක් ගැටීමක් නැතුව අර කමඨාණිම සතිය පවත්වලා ඉස්සරහට යනකොට ඒකට කියනවා උපං අකුසලය, උපං කුසලය ඉස්සරහට ගෙනියන. දැන් තුන්වෙනි වීරිය තියෙන්නේ නූපං කුසලේ ඉපදීමේ වීරිය. නූපං කුසලේ ඉපදීමේ වීරිය. ඊකාට උපං කුසලය පවත්වා ගැනීමේ වීරිය වනේ. ඒ කියන්නේ දැන් ධාතු ගුණ තේරෙනවා. ඒකට ඇලීම හෝ ගැටීම වුණොත් උපං කුසලය තමන්ගෙන් අහිමි කරගන්නවා. වැඩි දියුණු වෙන්නේ නැහැ. ධාතු ගුණ තේරෙනවා, කමඨහනි සතිය තියෙනවා, සක්මනුත් කරනවා. ඒ වගේම අර ධාතු ගුණ වලට ඇලින් ගැටින් අඩු නම් ඒක හතරින් වීර්ය වෙනවා. මොකද්ද? උපං කුසලයේ වැඩි දියුණු කරනවා. කුසලිය කියන්නේ මෙතන ඒ අවිජ්ජා ව්‍යාපාද කියන ඒවා අඩු වීමෙන් තමයි මේක ලැබෙන්නේ. ඔය කායික වෙන ධාතු ගුණ. ධාතු ස්වરૂප තේරෙනවා. ඉතින් ওই විදිහටයි භාවනාව යන්නේ. දැන් තේන්නේ නැති සම්මා වායාමයේ කියන්නේ මොකද්ද? Tamanta දැන් තියෙන්නේ හිම වායාමයක් නෙවෙයි. හොඳ සංසාරයක් හදන වායාමයක් තියෙනවා. කුසල් කිරීමේ වායාමයක් තියෙනවා. කුසල් කිරීම කාමාවචර කුසලයක් කිරීම නෙවෙයි. කාමාවචර කුසලයක් කරන්න තියෙන උත්සාහය නෙවෙයි ධර්මයේ සම්මා වායාමයේ කියන්නේ. කාමාවචර ඉක්මවන්න කරන උත්සාහයයි. රූපාවචර කුසලයක් ලබා ගන්න කරන උත්සාහයට කියන තත්ත්වයයි. මේක ඕන නිවන් දකින්න මාර්ගය ඉස්සරහට යන්න. සම්මා වායාමයේ ඕන. මම හිතන්නේ කාල වේලාව ගොඩක් ගියා. එතකොට අද කියා දුන්නා තමන්ගේ කමඨහනයි සම්මා වායාමයේ අතර වෙනස. නිකම්ම ඇවිදින කොට හරක වගේ වැඩක් නෑ. ඒකේ තියෙන අවිජ්ජා දෝමනස දෝරි ගලනවා. නමුත් මේ විදිහට කමඨහනේ සතිය පවත්වන ගියොත් ඒ කාලය තුල අවිජ්ජා දෝමනස යටපත් කරන්න පුළුවන්. අවිජ්ජා ව්‍යාපාරය. මේක මෙහෙම යටපත් කරන උත්සාහය සම්මා වායාමය වෙනවා. ඒක තමයි ඔතන තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ 6 වෙනි අංගයේ වැඩි වීම. අපි ඊගාවට අනිද්දේශනවලදී බලමු ඊගාව අංගවල ස්වરૂපය ගැන. හැමදෙනාට මෙහෙන අද දවසේ දැන් 3 වෙනි දවස මේ අවසන් වුණේ. ඊගාව දවස්වලත් අද රාත්‍රී කාලයේ හැම දිනාට මේ කරගෙන යන භාවනාව තව තවත් සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.